ලංකාව කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඒ කණ්ඩායම් තුනම ෆ්ලයිට් එකක තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ෆ්ලොරිඩා එයාපෝට් එකේ අතරමං වීමක් සිදු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ICC මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් දැන් තවත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට හේතුව එක එක රටවල් වලට එක එක විදියට තමයි සලකලා තියෙන්නේ. ඇමරිකන් ක්‍රිකට් ආයතනයත් ICC නෙන් තහනම් වෙලා ඉන්නේ මේ මොහොතේ. ඒ නිසා අර්බුද රාශියක් ඇතුලේ තමයි මේ ක්‍රිකට් තරගාවලිය ICC විසින් ඇමරිකාවේ පවත්වන්නේ. අපිම කිව්වා ක්‍රිකට් ආයතනයෙන් කෙනෙක් වැල්ලා මේ කණ්ඩායමේ තියෙන අඩුපාඩු නොවන විදියට කටයුතු සලස්සන්න කියන නිසා ඒ සම්බන්ධයෙන් පුද්ගලෙක් පත් කළා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. එතුමා ඒ ගිහිල්ලත් තියෙනවා නැසෝ කියන පිච් එක ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රියාත්මක කරන්නට නුසුදුසු පිච් එකක් කියන එක ICC එක පවා පිළි අරගෙන තිබෙනවා. මම පිළිගන්න එතුමා කියපු පිච් එක සම්බන්ධයෙන් වෙච්ච කතාව. දැන් මේ පිට්ටනියට රේටින්ග් එකක් දෙන්න බෑ. මොකද ජූනි 14න් පස්සේ මේ පිට්ටනිය ගලවනවා කැලිවලට. ඒ වගේම අපිට 19න් පහළ ලෝක උසුලන්නේ අපි තහනම් වුණා කියලා අපිට දුන්නේ නැහැ. වෙන රටකට ගිහින් ඉච්චා වෙයි. USA වල ක්‍රිකට් තහනම් වෙලා තියදී ඒ රටේ ගහනවා. ඒක නොයෙකුත් තීන්දුව නිසා වෙන්නේ නැති ඉන්දියා පකිස්තාන් තරගයක් ඇමරිකාවේ ගහනවා කියන්නේ. හැබැයි අපේ ක්‍රීඩකයෝ කිව්වා වගේ ඇත්තටම මේ බ්‍රුක්ලින් බ්‍රිජ් මැරියට් හෝටලේ ඉඳන් මේ ග්‍රවුන්ඩ් එකට තියෙන්නේ 70ක්ම 39. නිව්යෝර්ක් වල තියෙන ට්‍රැෆික් එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ සිදු වෙලා තියෙන්නේ. ඉන්දියා කණ්ඩායම ඉන්නේ ලොන් අයිලන්ඩ් කියන පිට්ටනියට ළඟම. ඉතින් මම ඒ සම්බන්ධයෙන් මමත් පිට්ටනියට ගියා. පෞද්ගලික මුදලින් ගියේ. බලන්න හොයලා බලන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ගියෙත් නැහැ. මම කණ්ඩායම් ප්‍රැක්ටිස් කරන දවසෙත් එතනට ගියා. නුසුසු පිට්ටනියක් කියන එක පැහැදිලිව පේන්න දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් නැවත තවත් කෙට දවසේදී කියන අද දවසේ රැට තියෙන තරඟයේදී පණ ගන්නිලා එයි කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් අපි නියෝජිතෙක් සති 3කට ඉස්සෙල්ලා ඇරියා මේව හරියට බලන්න කියලා. ඒ සම්බන්ධයෙන් නිවීම ගැන අපි අනිවාර්යෙන් පරීක්ෂණයක් කරනවා කියන එක මම අසතු කියන. මම දෙපාරක් මේ පාර්ලිමේන්තු කාර්ක සභාවෙන් අයින් කරා. මට මේකෙන් වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. මගේ වයිෆ් ගෙන් ඇහුවත් කියයි 2:45-3 මම නිදා ගන්න යනකොට. තාම ස්ටාෆ් එකක් නැහැ. 3 දෙනා ඉන්නේ. ඒ කට්ටියකෙත් පඩි ගෙවන්න විදියක් නැහැ කියලා මම වඳින්න ඕනේ ගොයෙන් හරි උදව් කරන කෙනෙක්ට පඩි ගෙවන්න කියලා. එහෙමයි කරගෙන යන්නේ. එහෙම මොකද්ද මේකේ තත්ත්වය? ඇයි මම මේක කරන්නේ? මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මැරෙන එක තමයි වෙන්නේ මෙහෙම ගිහිල්ලා. කේන්ති ගන්න එපා ඉච්චරේ. ලබන සතිය වෙන්න පුළුවන් අදාළ කමිටුවට කරුණු ටික ඉදිරිපත් කළා. අපි විශේෂයෙන් මේක සලකා බලමු. අපේ කවුරු පාලනේ හිටියත් කාර්යක්ෂමව කරගෙන යාම සඳහා අවශ්‍ය සම්පත්තික ලබා දෙන්න ඕනේ. ඕනනම් මාව පන්නන්න. මට ප්‍රශ්නයක් නැහැ. අස්සන් ගත්තලු එලවන්න මාව. මම යන්නම්. එතකොට මට වෙලාවට නිදා ගන්න හරි පුළුවන්. මගේ ආතතියත් අඩු වෙනවා. හැබැයි මම ඉන්නකම් මේ හැම දෙම හොයනවා. මම හිතන්නේ ඔබතුමාව පන්න ගන්න කාටවත් ඕනේ නැහැ. මන්ද මට නම් ඕනේ නැහැ. ඒ නිසා මේ අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. මේ එහෙම පැන්නීමේ අදහසක් මම නම් දන්නේ නැහැ. විදේශිකයන්ට ගුවන්තොටු පොලේ වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කරන පුද්ගලික ආයතනයට ලබා දීමේ ඇති වූ ආందోళන සිද්ධියක් සම්බන්ධයෙන් මම ඒ කට්ටියගේ නියෝජිතව හම්බෙලා ඩීල් එකක් දාලා වගේ කතාවක් කියලා මම ඒක යට ගහලා දැම්මයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. කාගේ උවමනාවටද මේ දැන් මේක මගේ පැත්තට හරවන්න හදන්නේ? ඩොලර් බිලියන ගානක වැඩක්. මාව පාර්ලිමේ මරලා දැම්මොත් ගරු කතානායකතුමා අද මං කිව්වා කියලා මතක තියාගන්න. මේකේ ඉන්න පිටිපස්ස කට්ටියට වග කියන්න සිද්ධ වෙනවා. මොකද්ද මට කරන්න කියන්නේ? මේක වාංශා දූෂණ වහන්නද කියන්නේ? රාජ්‍ය පාර්ශවයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා එතුමාට තර්ජනය කරනවා. මෙතුමා VFS ගනුදෙනුව ගැන හොයලා බලන්න යනකොට එතුමාට තර්ජනය කරනවා. ඒ ගැන කිසිම චෝදනාවක් පැමිණිල්ලක් මේ වෙනකන් අපට ලැබිලා නැහැ. ඔබතුමාට එහෙම තර්ජනයක් තියෙනවද? තර්ජනයක් කවුරුත් කියලා මාව මරනවා කියලා කිව්වේ නැහැ. හැබැයි ඔබතුමාට මම කියන්නේ මමනේ මේක ඉන්නේ මගේ සපත්තු දෙකට ඔබතුමා ආවත් ඔබතුමාට තේරෙයි මෙතන තියෙන ගැටලුව මොකද්ද කියලා. කරුණා කරලා කියන්න එහෙම එකක් තියෙනවා නම් ඒ ගැන විභාග කරන්න පුළුවන්. රාජ්‍ය නාය කළමනාකරණ පනතට විරුද්ධ නැහැ. අපි ඒකට එකඟයි. මොකද මේක කාලයක් තිස්සේ විය යුතු දෙයක්. ඒක දැන් හැරිවීම සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා. ඔබතුමා කිරියල් ලැබතුමා අපට දැනුවත් කරන්න. මොකද හිටි ගමන් ඔබතුමාලගේ එකගතා එතුමා හවස් වෙද්දි කඩනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබතුමා අවධානය යොමු කරන්න. මොකද ඒකේ අගෞරවය ඔබතුමාට එවි ඊට පස්සේ ඒකයි. නෑ එහෙම කිසි කැටලුවක් නෑ. අපි මෙතන මේ පැත්ත මේ පැත්ත සියලු දෙනා ඉන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ. පාර්ලිමේන්තු ඉන්නේ මන්ත්‍රීවරු විවිධ අදහස් ප්‍රකාශ කරනවා. නමුත් අවසාන වශයෙන් අපි එකපත එකට ඉන්නවා. මොකද අපේ පැත්තේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. හොඳයි. හරිසගේ මත වලට සමහර වෙලාවට අපි පක්ෂ වෙනවා විරුද්ධ වෙනවා. ඒක තමයි තිබිය යුත්තේ. උඩේ මොකද්ද අර කලින් කරා ඉන්නකොට මේගොල්ලෝ දුන්න මේ ටෙලිෆෝන් කෝල් එකකට උත්තර දුන්නේ. මං කියන්නේ හර්ෂව පීඩණයකට ලක් කරන්න එපා. හර්ෂගේ ප්‍රෙෂර් වැඩි කරේ සමගි ජන බලවේග නිසා අපි නෙමෙයි. හරි මේ ආණ්ඩුව තව මාස කිහිපයයි ඊට පස්සේ අපේ ආණ්ඩුව එනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය නාය කළමනාකරණයක් තුළින් මෙන්න මේ කරුණු වඩාත් හොඳින් පවත්වා ගැනීම. අඛණ්ඩ නීතියක් රාජ්‍ය නාය කළමනාකරණය. රාජ්‍ය නාය කළමනාකරණ කා
කාර්යාලයක් වෙනම මුදල් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවක් සකස් කරලා වඩාත් ඵලදායීව අපි ගන්නා ණය යෙදවීම තිරසාර භාවකින් යුතු ආපසු ගෙවීම කියන කාරණා පිළිබඳ වූ නීතිමය වැඩපිළිවෙලක් රාමුවක් තමයි අද අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නේ. මේක වැටිච්ච රටක් ගොඩගෙනලා ඒක කළ හැකිය කියලා පෙන්නලා එසේ නොවන තත්ත්වය ඇති කරේ නිදාසින් පස්සේ ලංකාවේ ඉතිහාසයේ එකම නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි කියන එක අපි ඔහුට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතු වෙනවා. අනිත් අය ඒකට බය පැනලා යනකොට එතුමා මේ අධ්‍යක්ීම පළපුරුද්ද නිසා බාර අරන් නැවතත් රටට හුස්ම ගන්න පුළුවන් තත්ත්වය ඇති කළා.